දිවාර්රෑ නොබල අවු වැස්ස නොතකා විශාල ජනසංක්‍යාවගේ සහභාගිත්තෙන් මේ අරගලය ගාලු මෝදර පිටියේ හා එයවට ප්‍රදේශයේ තමත් සාර්ථක ලෙස පවත්වාගෙන යන සහෝදර සහෝදරියන්ට සූභාතන්ඩ මොකද ඔබ මේ සිදු කරන්නේ රටේ සමස්ත ජනතාව නියෝජනය කරමින් මේ රටේ සමස් ජනතාවගේ බහුතරයක් අද මේ වන්නකොට අක්විදින දුක්සාහ කම් කටලු. නියෝජනය කරමින් රජයට ඒ සම්බන්ධයෙන් යම් පිවරක් ගැනීමට කරුණු ඉදිරිපත් කිරීමක් එසේම මතකතියාගණ්ඩ ලෝකෙ කිසිම තැනක කිසි නීතියක කිසිම ග්‍රන්ථයකෝ කිසිම ේකයකට කියන්න හැකියාවක් නෑ ඔබ අර්ගලයක නියතියුතු බිරිතු ආකාරය ගැන ඔබට යම් හැකියාවත් තිය ඔබ ගායකයෙක් නම් ඔබට එම ස්ථානයට පැමිි ඔබ ඔබගේ ගායන හැකයා විදිරිපත් කරමින් ඔබගේ විරෝධය දක්වඩ පුලුවන් ඒවාගේම ඔබ ොඩ එනයම් කටයු ය බෙනනම් හැකිවත්ති නේ හැකිියාව ඉදිරිපත් කමින් ඔබගේ විරෝොත්ධාවය ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් එනිසා මන්දැක්කල් ඇතැම් රජේ ඇමතිවරු මේ අරගලය හැල්ුවෝට් ලක් කරමින් කියලලා තිබ මේ ගල් මුද පවතින්නේ සැනකලිය කියලා ඉතින් ම ඇමතිරන්ටු විශේෂ කියන්නේ මේ අරගලය හැල්ලෝට ලක් කරන්න දෙපා මේ ජනතාව පෞ්ග කාලේ පීඩ් ලැක් පීඩනය සම්බන්ධෙන් ඔහු ඔවුන් ඒ සම්බන්ධින් රජයෙන් යම් දෙයක් ඉටු කරයි කියල බලාපොත්වයෙන් සිදු කරන ද අරගලයක් ජනතාවගේ හ සවන්දෙන්ඩ සවන්දිීල ඒ සම්බන්ධෙන් යමක් කරඩ නැත්තං මේ අරගලය දිගින් දිගටම පවත්වගෙන ගොස් අපි කවුරුත් නොසිතන ඉතාමත්රට ආරාජක තත්වයකට පත්වන තැනකට පත්වය හැකියයක් තියෙනවා. ඒවාගේම මට අරගල භූමියේ මෙ මේ අරගලය තරුණයන්ගේ අර්ගලයක් කියලා මාධ්‍යයෙන් දක්වා තිබත් වගේ අගල් භූමියෙන් පිට මට හම්බූන අවුරුදු වයසවරුදු පණහා හැට හැත්තෑවේ පුද්ගලයන් විශේෂයෙන්ම කියා තිබුණ මේ වගේ දෙයක් ඒගුල්ලං ජීවිතයට දැකල නැහැ කියලා මේ වෙනකොට උද්දෝෂන භූමිය දිනලදින දියුණු වෙනවා. අවාසනාවකට හෝ වාසනාවකට මේ කතාවක්ව යනවා මේ අරගල භූමිය ලංකාටඩ වේගෙන් දියුණු වෙනවා කියලා අගල බමට ස්ත ලයක් ලබිලතිනම අරගල බමට පුර සබක් ලැබිලා තියන ඒවාගේ ව විධ අංගවලින් අරගල භූමේ වර්ණවත්වෙලා. එකනක අරගල බූමට පැමිල තින ව විද පර් පර්ශවයගෙන් අර්ගල භූමිය වර්ණවත්වෙලා තියනවා. ඉතිං ඇතර මේ අරගල භූමිය මේ වර්ණවත්වෙලා ඇති ආකාරෙෙන් මා දකින්නේ මෙච්චර කාලයක් අපේ රටේ පාලකයන් හොරාකාල තිබබ. නැත්ත යටපත් කරගන තිබ තරුණයන්ගේ ජවය නියෝජනයවීමක්. දැන් රජයක් කැටියට මේ අර්ගලය දකින්නේ කොහොමද. වන්ද නෑ රජ මන ඇසකින් බලනවාද කියලා මොකද මේ අවුරුද්ධය අපේ ජනාධිපත්තුමාගෙන් අඩුමගානය අවුරුද්දර සුභ පතල එස්මස්සයක්ක්වත් හම්බු නැ. ඉතිං මන්දන ජනතිපත්තුමා සමස්ථයක් වශෙන් රටේ ජනතාවත්ත එක්ලා. තරහි ඉන්නද නත්තං වෙන යම්කාරණාවක් නිසා සමසගේ වේ නැදගල නමුත් කෙසේ හෝ ම්‍ය අවස්ථාවේද ම කර ෙම රට ජතපත්තු තරක් නේ දෙසේ විපාවිත රක් නීමේ පලාක් සබා ප්‍රජේශබ ඇතුළ සෑම ජනතතා නෝජිතයෙක්ම එත්තන්ට පත්කරල එවලා තියනෙන රටේ ජනතාවයි. එතකොට ඒ නියෝජිතයන් ජනතාවගේ පැතුම් ඉතුවරණආකාරයට හැසිරෙන්ඩෝන. ඔබාදම තනතුරේ ඉදලා. භුක්තිවිඳ වර ප්‍රසාද යානවාහන රජයේ නිල නිවාස ඇතුළු සියලුදේ බුක්තිවින්නට ඔබට අයිතිත් තියෙන්නේ ඔබ ජනතාව විසින් නෝජනය පත් කරල එපු නිසා. ඔබ ජනතාවගේ පැතුම ඉටුවනාආකාරය ආකාරයට මේ රට පානය කරේ නැක්තං. ඔබට ඒ වර ප්‍රසාද භුක්තිවින්ට කිසිම සජචාරත්මක අයිතියක් නෑ කනෙ ම ඔට මතක් කරලා දෙඩ කැමති. ඒනිසා ඔ ඔබඒ ඒ ආකාරෙන් ජනතාව සිතන පතන විදිට මේ රට පාලනය කරන්න පහෝසක් වෙලා ඇත්තං. ජනතාව ඔබට කියනනක් ඔබ මේ තනතුරු අතහර ජනතාවගේ සිතුම් පැතුම් ඉටුව නාකාරයට පාලනය කරන්න පුුවන් පුද්ගලෙකට මේ තනතුරු ලබාදෙන්ඩ කියලා. මේ තනතුරල් තවදුරටත් තමන්ගේ බදල් පෞද්ගලික බදදුලයක් දියටට එල්ලිලයිඉන්නේ නැතුව ඒ සම්බන්ධෙන් දේශපාලික තිීදුවක් ලබාගෙන මේ රට හරිමගට ගෙනන්න පුළුවන් පුද්ගලයන්ට මේ රට ලබාදෙනන ඉල්ලා සිටිනවාම්. ඒවගේම සලකා බලන්ඩඕන මේ. ඇටනම ලක්ෂයක විශාල ජනවරමක් ලබාගෙන බලට පැමිත්නිිච ජනපතිවරේහා ආණ්ඩුවක්. මේ විදියට ප්‍රතික්ෂය පෙලා තියෙන් නඇයි කියන එක. මට ඇහන අර්ගල භූමියෙන් හර්ගලකරුව උද්දෝෂකයෝන් සට අයිය සුනාමි මල්ලි කොරෝන කියලා. මතත්්‍යයාගන් බලාපොත්තු පොදිි බැදගෙන ඔබවා පත්කරගත්ත ජනතවමේ ආණ්ඩුව පත්කරගත ජනතාව තම අරු දෙක් ඇන්ඩ ඉසල්ල. මේ විදියට පාරණ බැහැලා. ඒකට හේතුව තමයි ජනතාව පක්ෂා බංගත් වග තත්තයට පත්ෙල තිනවා අද උන්ට න්ඩ තැනක් නැවුද අත පාට ැලතින්නේ. නිසා පාලකන්ට කියන්නන්නේ මේ අරගලය අරගලය හඬට සවන්දෙන්ට. මේ කුමන්ත්‍රණකාරය විදිට යටටින් බලයෝද දෝල මර්ධනකාරී පිළිවත් අනුගමනය කල නීති විරෝධී විදිට මේ විසරුවාහරන්ට උත්සාකරන් දෙප. ඒ උත්සාාරලා කිසිම අවස්ථාවක මේ ගැටලුව. සමනය කරට හැකිියාවක් ලැබෙන්නේෙත් නැහැ. විශේෂයම. සඳහන් කරන්නඩෝනෑ මේ සම්බන්ධින් පොලිස්සියේ ස හමුදාවේ නිලධාරීන්ටත් ඔවුන්ට සමහරක් විට ඉහලින් බිවිධ නියෝග ැබෙනවා ඇති මේ සාමකාමී අරගලය කඩාකප්පල් කරන විදිසිදු කිරීමට අපි විශ්වාස කරනවා ඔබ ඔය පැළන්දකෙන ඉන්න නිලඇඳුමට යටින්. යාන්ත්‍රිකව ඉහලින් එ අන ක්‍රියාත්මක කරන නිලධාරීෙක්ට වඩා ජනතාවගේ හදගෑස්ම හඳුනන ජනතාව වෙනෙන් සංවේදී. නිවැරදි තීන්දු තීරණ බුද්ධිමත්ව තෝරාබේර ගැනීමට හැකියාවක් ඇති නිලධාරීෙන් කොට්ටාසයක් ඉන්නවා කියලා මොකද ලංකාවේ හා ජාතියන්තර නීති අනුව ඔබ ඉහලින් එ අනක් නීති විරෝධ අනක් යම් නීතිවිරධයනක් හළිෙන් අනක් කියලා ඔබ පිළිපැද ජනතාවට මේ සාමකාම උදෝකයන්ට හිහරරනු ලැබොත් කිසිම අවස්ථාවක තමන්ට මේක ඉහලින් අපපු අනක් කියලා බිත්්තිා්චකයක් යොමු කරලා චෝදනලින් ගලෙන්ට හැකිවක් නෑ. ඒ සම්බන්ධින්ම ඔබගේ අවදාාන්ටය ඔබ කරනවා විජේසූරිය එදිරිව ජනරජය කිය නඩුතින්දුවට එසේ නැත්නං ප්‍රේමතිවටී මනම්පේරි ගාතන නඩුව කියලා ප්‍රසිදධිය හඳ නඩුවක්. ඒ නඩුවේද ගරු ශ්‍රේෂ්ඨාධිරන ප්‍රකාශතවම දන්වාතිබවා නිලධරයෙක් නීති විරෝධී අනක් ක්‍රියා කරලා අපාද සිදුකිීම කිසි අවස්ථාවක් විච්චිතයක් වෙන්නේ නැහැක් කියලා. ඒනිසා. පොලි නිදරන්ට පක් හ දවසල දැක් පොලිනිධරන් යම්ම අස්ාවලද මේ අරගල භූමින පැමිණ පුද්ගලයන්ට අපස් පුද්ගලයම් අපස්ථාවට පත්වන ආකාරය කටතු සිදු කරනවා සමහරකවස්ථාවදල්දී මමාද්‍ය ජනමාදිය දැනග දක්න ලැබවා පරගල භූමියය සින්නන පුද්ගලයන්ට ලබාදන කෑම ලබාදී මේ කටයුතු වලක්වන ආකාරයෙන් කටයතු කරන ලැබවා. ලි නිදරට කියන්නේ වැනි කටයතුළ නිර්ත වෙන් එපා මේ අවස්ථාවේදී අපි මේ අරයගලකරුවන් සාමකාමීවිදියට නීතියේ ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට ඉතාමත් සාමකාමීව තමන්ගේ කියාව උදෝෂණය කිරීමේ ක්‍රියාවේ නිර්ථ වෙනවා ඒවගේම ආණ්ඩුක්‍රම් ්‍යවස්ථාවේ දාාතර වන වව්‍යවස්ථාව යටතේ ඔවුන්ට මෙවර් මේරට සෑම පුරවසයකරම භාෂනය හා සාමකාමී ලෙස රැස්වීමේ අයිතියක් තියෙනවා. ඉතිං මේ මෙනකොට මාහිතනෑ කිසිම තැනක ප්‍රචන්්ඩකාරි මුදෝෂකයන් ප්‍රචන්්ඩකාරි තත්යකට නැම්රු වෙලා තියෙනවා හෝ කිසිම අවස්ථාවක රජයේ දේපලක් හානි කිරීමට ලක් කලා තියෙනවාකි කියලා ඒ නිසා මෙම පුද්ගලයන්ට මෙම අරගලකරුවන්ට කරදරනොකර ඔවන්ට හැ ඔවුන්ට ලබාතයහකි උපරිම ආරක්ෂාව සහ සහයෝග. දෙන් ඉල්ලා සිටනා ඒවි තරක් නෙම අප නීතින්්ඥන් වශයෙන් මෙම බුද්දෝෂකයන් වෙනුවෙන් මේමනක්තාක් අපි පෙනිසිටිය මාගේ සහෝදර නීතියන් දෙදෙන මෙම ගේ අප අප පිටි පස්ස සින සියල ප නීතින්යන් දක්වා ඇතිආකාරයට මා කියන්ඩ කැමති අපි ඔබ වඩුවෙන් තවදුරටත් ඔබගේ අයිතිවාසින් දිනාග ගැනීමමෙන්ෙනුවෙන් අප ඔබ වෙනුවෙන් තවදුරත් ඉන්නවා කියලා කියමාන ෂන් හඳුවෙන සති. රපෝter වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තා කරණය.